මේවිදී ශ්‍රී ලංකාවේ තත්ත්වය ටිකක් නරක අතර හැරිලා තියෙනවා. රටේ පවතින තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, බඩු මිල ඉහළ යාම වැනි දේවල් නිසා විශාල පිරිසක් වත්මන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ පවත්වමින් ඉන්නවා. ඉතින් මේ සම්බන්ධව පැහැදිලි විසඳුමක් ලබා දෙන්න තවමත් වත්මන් ආණ්ඩුව ක්‍රියාකර නොමැති වීම නිසා සමාජ මාධ්‍යවල තරුණ තරුණියන් විශාල ප්‍රමාණයක් ඇනොනිමස් හැකර්වරුන්ගේ සහාය ඉල්ලන්න පටන් ගත්තා. ඒ අනුව ඇනොනිමස් හෙල්ප් ශ්‍රී ලංකා ලෙස #10 ගානක් ඔවුන් දැම්මා. ඉතින් නොසිතූ පරිදි මේ ඇනොනිමස් හැකර්වරු අද දිනේ තම ට්විටර් ගිණුමේ ශ්‍රී ලංකාවේ ප්‍රශ්නය ගැන අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව පසුගියදා මිරිහාන ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණයේ වීඩියෝවක් පළ කරපු ඇනොනිමස් හැකර්වරු ශ්‍රී ලංකා ඉකොනොමික් ක්‍රයිසිස් ගෝ හෝම් ගෝටා යන #hashtag සමග මෙම වීඩියෝව පළ කර තිබුණා. ඉතින් නොබෝ දිනකින් ඔවුන් මේ සම්බන්ධයෙන් සමහර විට නොසිතූ තීරණයක් ගන්න ඉඩ තියෙනවා. සමහර විට ඒකෙන් පස්සේ මුළු රටම පුදුම වෙන්න ඉඩ තියෙනවා. මොකද ඇනොනිමස් කියන්නේ ඔයාලා හිතනවට වඩා ගොඩක් ප්‍රබල කණ්ඩායමක්. ඉතින් අපි චුට්ටක් බලමු කවුද මේ ඇනොනිමස් කියලා. මේ ඇනොනිමස් කණ්ඩායම ආරම්භ වෙලා තියෙන්නේ 2003 වර්ෂයේ. වී ෆෝ වැන්ඩඩා චිත්‍රපටයේ ඇති ගයි ෆෝක්ස් වැනි වෙස් මූණක් පැළඳ සිටින මෙම හැකර්වරුන් ගැන කවුරුවත් කිසිම දෙයක් දන්නේ නැහැ. කොටිම කියනවා නම් මේක කණ්ඩායමක් කීවට එක පුද්ගලයෙක් කරන දෙයක්ද කණ්ඩායමක් කරන දෙයක්ද කියලාවත් තවම කවුරුවත් දන්නේ නැහැ. හැබැයි තර්කයක් නැහැ, ඇනොනිමස් තමයි ලෝකයේ දැනට ඉන්න දක්ෂතම හැකර්වරු. ඒ දේ තවත් හොඳින් තහවුරු වෙන දෙයක් තමයි 2012 වර්ෂයේ ටයිම් සංගරාවේ ලෝක බලවතුන් 100 දෙනා නම් කරලා තිබ්බා. ඉතින් මේ 100 දෙනා ඇතුලේ ඇනොනිමස්ත් හිටියා. සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රධාන හැකර්වරුන් කණ්ඩායම් දෙකක් ඉන්නවා. එක් පිරිසක් තමයි වයිට් හැට්. ඒ කියන්නේ එයාලගින් සාමාන්‍ය මිනිසුන්ට කිසිම කරදරයක් නැහැ. එයාර කරන්නේ විවිධ දේශපාලනික ආගමික ප්‍රශ්න වලදී වගේ හරිපැත්ත අරගෙන මිනිසුන්ට උදව් කරන එක. අනිත් පිරිස තමයි බ්ලැක් හැට්. එයාලා කරන්නේ නීති විරෝධී වැඩ. ඒ කියන්නේ රහසිගතව බැංකු මංකොල්ල කන එක, විවිධ ගිණුම් හැක් කරලා මිනිස්සුන්ව බ්ලැක්මේල් කරන එක. ඉතින් මේ කණ්ඩායම් දෙකෙන් ඇනොනිමස්ලා අයිති වෙන්නේ පළවෙනි කණ්ඩායමට. ඒ කියන්නේ වයිට් හැට් වලට. ඇනොනිමස්ලා අතින් මේ වන තාක් සාමාන්‍ය මිනිසුන්ට කිසිම කරදරයක් සිද්ධ වෙලා නැහැ. මෙයාලා කරන්නේ ලෝකේ ඕනම තැනක අසාධාරණයක් වුණොත් ඒ අයට උදව් කරන එක. ඉතින් මිනිසුන් අතර වඩා ජනප්‍රිය ඇනොනිමස්ලාට ජනතාව ඩිජිටල් රොබින්හුඩ් ලෙස හඳුන්වනවා. ඉතින් ඔයාලා හිතයි මේ අය කවුද, කොහොමද එහෙම උදව් කරන්නේ කියලා. ඒ ප්‍රශ්න වලට උත්තර එයි මෙයාලා කරලා තියෙන වැඩ දිහා දැක්කම. ඇනොනිමස්ලා අවස්ථා කිහිපයකදීම IS කණ්ඩායම එක්ක ආරවුල් ඇති කරගත්තා. එක් අවස්ථාවකදී ඇනොනිමස්ලා විසින් IS කණ්ඩායමේ සමාජිකයන්ට අය ට්විටර් ගිණුම් 1500ක් හැක් කරලා ඒවා සමලිංගික වීඩියෝ වලින් පිරවුවා. ඉතින් පසුව ඇනොනිමස්ලා වීඩියෝවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මේ ත්‍රස්තවාදීන්ගේ ට්විටර් ගිණුම් 1500ම හැක් කරේ ඇනොනිමස් කණ්ඩායමේ එක් අයෙකු බවත්, ඒවා එක් ගිණුමක් හැක් කරන්න ඔහුට ගිහින් තියෙන්නේ මිනිත්තුවක් බවත්. ඉතින් කොහොමද කියලා හිතන්නකෝ මෙයාලගේ බලය සහ දක්ෂකම. ඒ වගේම ඔයාලට මතක ඇති පාස්කු ප්‍රහාරය ගැනත් ඇනොනිමස්ලා පණිවිඩයක් තියලා තිබුණා. ඊට අනුව ඔවුන් ප්‍රකාශ කර තිබුණේ මෙම පාස්කු ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් වුවත් මෙය පිටුපස දේශපාලඥයෝ සිටින බවයි. එම ප්‍රහාරයෙන් අගතියටපත් කිසිවෙකුටත් සාධාරණයක් බලාපොරොත්තු වීමට නොහැකි බවයි. ඇමරිකානු ජනාධිපතිගේ පෞද්ගලික වෙබ් අඩවිය කියන්නේ ආරක්ෂාව අතින් ඉහළම තැනක තියෙන වෙබ් අඩවියක්. ඉතින් ඔයාලා විශ්වාස කරනවද මේ ඇනොනිමස්ලා හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වෙබ් අඩවිය පවා හැක් කරා? ඒ ට්‍රම්ප් එක් අවස්ථාවකදී ප්‍රකාශ කරනවා මේ භූමිය මුස්ලිම් අයට තහනම් කියලා. ඉතින් අන්න ඒ නිසා ඇනොනිමස් කණ්ඩායම ට්‍රම්ප්ගේ වෙබ් අඩවිය හැක් කරලා පණිවිඩයක් දමමුයි කියනවා වචන භාවිතයේදී පරිස්සම් වෙන්න කියලා. ඉතින් ලෝක බලවතාටත් අභියෝග කරපු කණ්ඩායමක් තමයි ඇනොනිමස් කියන්නේ. ඒ වගේම 2011 පෙබරවාරි 25 වනදා අයලන්ත මැතිවරණයක් අතර දුර ගෝල් පක්ෂයේ වෙබ් අඩවිය හැක් කරලා ඇනොනිමස් සරු පණිවිඩයක් සටහන් කළා. ඒ කිසිදු දෙයක් ආරක්ෂිත නැත. ඔබ මේ පක්ෂය ගැන විශ්වාසයේ තැබුවත් ඔවුන් ඔබව ආරක්ෂා කිරීමට කිසිදු පියවරක් ගන්නේ නැහැ. දැනට ඔවුන් ඔබට නිදහසේ කතා කරන්න ඉඩ දුන්නත් ඉදිරියේදී එයත් වාරණය කරනු ඇත. අවධානයෙන් සිටින්න. ඒ වගේම තවත් අවස්ථාවකදී
බැංකු ඔෆ් ඇමරිකා අසාධාරණ උකස්ක්‍රම පවත්වාගෙන යනවා කියලා ඇනොනිමස්ල අවුරුදු 7ක් බැංක් ඔෆ් ඇමරිකාහි රැකියාව කරපු පුද්ගලයාගේ විද්‍යුත් තැපැල් රාශියක්ම හැක්කා. ඉතින් මේ රහස් දොරතුරු සමාජයට මුදාහැරීම නිසා බැංක් ඔෆ් ඇමරිකා වල කොටස් විලඳපුල අගේ විශාල ලෙස කඩන් වැටුණා. වීසා, PayPal, MasterCard කියන්නේ ලෝකේ වැඩිම ආරක්ෂාවක් සහිත වෙබ් අඩවි තුනක්. ඉතින් මේ වෙබ් අඩවි තුනත් හැක් කරලා කෙටි කාලයක් අක්‍රිය කිරීමට ඇනොනිමස්ලා කටයුතු කරලා තියෙනවා. ඒ මේ නිසා වරක් විකිලිස් වෙබ් අඩවිය මගින් ඇමරිකාවේ රහස් කීපයක් හෙළි කරා. මේට උරණ වෙච්ච ඇමරිකාව සිද්ධ කළේ විකිලිස් වෙබ් අඩවියට එතෙක් සහාය දීපු උඩ කියපු වෙබ් අඩවි තුන මෙන්ම තවත් වෙබ් අඩවි රැසක් විකිලිස් වෙබ් අඩවියෙන් ඉවත් කර ගන්න එක. ඉතින් මේ අසාධාරණ නිසා තමයි ඇනොනිමස් මේ වෙබ් අඩවිය හැක් කරේ. ඉතින් ඔයාලට අපි ගෙනාවේ ඇනොනිමස්ලා කරපු වැඩ ගැන බොහොම පුංචි ප්‍රමාණයක් විතරයි. මොකද මේ අය ගොඩක් කරන්නේ යම් ප්‍රශ්නයකට පැහැදිලි උත්තර ලෝකයට නිරාවරණය කරන එක. ඒ කියන්නේ කඩවත් හොයාගෙන බිරි රහස් එළියට දාන එක. ඉතින් මීට ටික වෙලාවකට කලින් ඇනොනිමස්ලා ලංකාව ගැනත් අවධානය යොමු කරලා තිබුණා. බැරි වෙලා හරි මේ අය වැඩේට බැස්සොත් කාටවත්ම ඇනොනිමස්ලාව නතර කරන්න බැරි වෙයි. මෙච්චර කල් දේශපාලනය තුලින් ජනතාව රවටු ගොඩක් අයගේ සැබෑ මූණු පෙන්වන්න මේ අයට පුළුවන් වේවි. ඒ වගේම තවත් වරක් ඇනොනිමස්ලා සඳහන් කළේ තමන් සමග ලෝකයේ ඕනෑම කෙනෙකුට එකතු වෙන්න පුළුවන් කියලා. ඒ අයගේ රහස් රකින්නවා කියලා. ඉතින් මෙහෙම බලනකොට එයාලගේ සංවිධානයේ සමාජිකයෝ ලෝකෙ පුරාම ඇතියි. ඒ අය ලෝකයට හොරෙන් කොහොම මේ දේවල් කරනවද? කවුද මේකේ නායකයා කියලා අදිරත් ලොකු අභිරහසක්. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරගෙන යන්න ඔබට කරන්න එපා.